අරණ දිය පුතේ මම අද කියන්නේ ඔයගොල්ලන්ට මගේ අටේ පන්ති දෙවැනි වීඩියෝ එකෙන් රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් ගැන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් මේ තියෙන්නේ පාඩම 3 වෙනි පිටුවේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් ගැන මම බෝඩ් එකේ ලියලා තියෙනවා ඔබට පැහැදිලි වෙන්න දැන් ප්‍රොනවුන් කියන්නේ අපි සර්වනාම වලට මේ සර්වනාම කියන්නේ මේ වගේ ආකාරයට මේ තියෙන්නේ I you he she it we you they දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ සර්වනාම වල I කියලා ඔන කෙනෙකුට මට කියන්න පුළුවන් ඔයාට කියන්න පුළුවන් I කියලා ఉగాన I කියන එකේ reflexive pronoun එක myself මම ඒක මුලින් පැහැදිලි කළේ එකපාරටම reflexive pronoun කියවට තේරෙන්නේ නැහෙනේ දැන් මේ reflexive කියන නා වචනේ තේරුම ඔයගොල්ලෝ අහලා ඇති reflect කියන වචනේ පරාවර්තනය වෙනවා ප්‍රතිබිම්බණය වෙනවා අනිත් වගේ වචනයක් ඒතර මේ reflexive කියලා කියන්නේ එහෙම වන කියන එකයි පරාවර්තනය වන ප්‍රතිබිම්බණය වන ඒ කියන්නේ දැන් I කිව්වොත් මේ ප්‍රොනවුන් එකේ පරාවර්තනය වන කියන රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් එක කියන්නේ මයිසෙල් ඒ කියන්නේ මමම අපි වාක්‍ය වල දැම්මහම ඒක හොඳට පැහැදිලි කරගන්න පුළුවන් දුවේ පුතේ you නම් yourself ඔයාම he නම් himself she නම් herself ඔන්න මතක තියාගන්න it නම් itself දැන් මේ ඔක්කොම සිංගියුලර් විදියටයි මේ මෙතේ අපි ඉගෙන ගන්නෙ හැබැයි මෙතනින් එහාට දැන් you කියන එකත් ඔයා කියන තනි අදහසට එක්කෙනෙකුට පාවිච්චි කරන්නත් පුළුවන් යූ කියන ගොඩකට කියන්නත් පුළුවන්. ඒතර යූ ප්ලුරල් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. මේ අවස්ථාව මෙතන. වී කියන්නේ අපි අපිම යූ කියන්නේ ඔබ අන්න බහුවචන අවස්ථාව yourselves. නේ yourselves කියලා මෙතන තිබුණාට yourselves කියලා තියෙන්නේ. they නම් themselves. දැන් මේ self කියන එකම තමයි බහුවචන වෙනකොට selves කියලා හැදෙන්නේ මෙතන. ඔන්න බලන්න දුවේ පුතේ මම ඒක පැහැදිලි කරලා ලිව්වා ඔයාලට ඉදිරියේ. self කියන එකේ self හැදෙන්නේ plural එක මේ f එක කැපිලා මේක තියාගෙන ගියවන්න බෑනේ. ඉතින් selves කියලා හැදෙනවා f කැපක් කරලා. ඒකයි තියෙන්නේ වෙන මොකක්වත් නෑ මේ තියාගෙන මේක කියවන්න බැරි හින්දායි එහෙම කරන්නේ. එතකොට දැන් අපි ඕනම මතක තියාන I myself, you yourself, he himself, she herself, it itself. දැන් plural ඒවා තමයි we ourselves, you yourselves, themselves. තන මේක වාක්‍යයක දැන් මම හොඳට තේරුණා මේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියන්නේ මොකක්ද කියලා බලමු දැන් අපි ඉස්සෙල්ලා පාඩමේම තිබුණා මේ පාඩමේම තිබිච්ච ඒවා අපි ගා උදාහරණ විදිහට අරන් බලමු මේක දිනා why don't you sit down මතකනේ පාඩම නේ මුලින්ම තිබිච්ච පාඩම අපේ why don't you sit down ඇයි don't you sit down ඇයි ඔබ වාඩි වෙන්නේ නැත්තේ and make yourself comfortable ඔබ විසින්ම ඇයි ඔබ වාඩි වෙලා මේ කියන්නේ හදාගන්නේ නැත්තේ ඔබ විසින්ම කම්ෆර්ටබල් කියන්නේ සැප පහසුව. ඒ කියන්නේ හොඳට පහසුවෙන් වාඩි වෙන්නේ නැති අය කියන එකයි. එතකොට දැන් make yourself මේ ක්‍රියාපදයෙන් පස්සේ ඔබ ගැන කියන්නේ ඔබම ඇයි කම්ෆර්ටබල් වෙන්නේ නැත්තේ වාක්‍යෙදි වැඩි. නමුත් පොතේ තියෙන උදාහරණ නිසා මම දුන්නේ ඔයගොල්ලන්ට අපි සරලව ටිකක් මම කාලය හැදීලා තියෙනවා. Did you do it all by yourself? Did you do? ඔයා කළාද? It ek all by yourself. Oya visinma. Then you yourself. Oya visinma kalada. All by myself. Ar dialogue ekek thiyena all by myself. Mamma visin. Etakota all by myself. Me balanna. Metana reflexive pronoun. Our art teacher himself. Ape kala guruwareya ohuma. Balanna katru gawata mai dala thiyena. Our art teacher himself. design යාමයි design කළේ මොස්තරේ නිර්මාණය කළේ දැන් මෙතන අපේ teacher himself teacher විසින්මයි මේ දේ කරේ කියලා අපි emphasize කරන්න එතන පාවිච්චි කරන අවධාරණයම කියනවා I myself I myself saw it මමමයි එක දැක්කේ saw කියන්නේ දැක කියන එකනේ මමමයි කළේ I myself did it මමමයි එක කළේ දැන් අවධාරණය කරන්න මේ කතරු ගාම ඉඳලා තියෙනවා අපිට තව විස්තර සහිතව ඉගෙන ගන්න පුළුවන් මේක design the invitation teacher my design කලේ invitation එක for the chief guest ප්‍රධාන අමුත්තක
අපි මේ වචන ඔක්කොම පළවෙනි පාඩමේ පැහැදිලි කළා. රුවින් ඇන් මීනා මේ දෙන්න ප්‍රොමිස් පොරොන්දු වුණා to do the decoration කරන්නට decoration by themselves. රුවින් ඇන් මීනාට තමයි මේ බහුවචන අවස්ථාව ඒගොල්ලන් විසින්ම කියන. ඒගොල්ලන් විසින්ම පොරොන්දු වුණා කරන්න මොනවද decoration. ඒ අදහස තියෙන රුවින් ඇන් මීනා කියන එකටත් අපිට මොන බහුවචන අවස්ථාවක ඉඳ themselves. ඒගොල්ලෝ විසින්ම කියන අදහස අපි කවුරුත් එක කියන කොටත් අපිට මේක කියන්න පුළුවන්. Our English teacher said. අපේ ඉංග්‍රීසි ටීචර් කිව්වා that she herself ayam would prepare them ewa piliyala karanawa kiyala aya visinma ewa piliyala karanawa kiyala dan balanne katru gawata metena reflexive pronoun ekak yodanna puluwam e wage ma katru gen pasuwath apita kriya padayen passe object ekak widiyata yodanna puluwam dan metena balanna i am sure mata sure we can make the english camp apita puluwan hada ganna english camp ekak success saarthakathwaya dakwa geniyannata and be proud of ourselves එවැගේම අපිට ආඩම්බර වෙන්න පුළුවන් අප විසින්ම අපට ආඩම්බර වෙන්න අපිටම ආඩම්බර වෙන්න පුළුවන් දැන් මේ be වුණාම ourselves තමයි එන්න ඕන ඔන්න මතක තියාගන්න මේ වගේ අපිට තව examples කරන්න ඕන ඒ නැතුව මේක එකපාරටම තේරුම් ගන්න අමාරුයි දැන් මම ඔබට කියවන්නේ දැන් මෙතන තියෙනවා මෙන්න මෙතන වචනයක් subject pronoun මොකද්ද ඒ subject කියන්නේ ඔයගොල්ලෝ දූල පුතාලා අහලා ඇති subject කියන්නේ කර්තෘට වාක්‍යයක කර්තෘ විදිහට ප්‍රොනවුන් මෙහෙම යොදන්න පුළුවන්. ඒ වගේම වාක්‍යයක කර්තෘ නොවන අවස්ථාවට ප්‍රොනවුන් යොදන්න පුළුවන් මේ වගේ. ඒකට අපි කියන්නේ රිෆ්ලෙක්සිව් ප්‍රොනවුන් කියලා මම මුලින් පැහැදිලි කළා. එතකොට මෙන්න මේ දෙන්නම ඕන එක දැන්ට අරන් කියලා ලියන්න පුළුවන්. මේ මෙතන තියෙන්නේ මේ වගේ කියලා. මේ තියෙන්නේ she herself. මේ තියෙන්නේ she herself. ඔය ඒකම ලියලා තියෙනවා. එතකොට subject pronoun එක වාක්‍යයක කර්තෘ reflexive pronoun එකම ලියන්නත් පුළුවන් ඒක අවධාරණින් යමක් කළ බව ප්‍රකාශ කරන්නට. දැන් අපි තව බලමු මේකේ දැන් මේ පාඩමේ උගලන්ට පැහැදිලි කරලා තියෙනවා මෙතන එහා පැත්තේ. මෙන්න මේ විදිහට තියෙනවා මෙතන බලන්න. පිටුවේ 4 වෙනි පිටුවේ උඩ තියෙනවා මම මේක පැහැදිලි කරලා ලියලා තියෙනවා. Reflexive pronoun use. ඒ කියන්නේ මේ වගේ pronoun පාවිච්චි කරන්න පුළුවන් as an object. Object එකක් විදිහට. මෙතන ඔබ්ජෙක්ට් කියන්නේ දෙය කියන අදහස නෙමෙයි කර්ම පදයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඔබට දන්නවා ක්‍රියාපදයක බලපෑමට ලක්වන දෙයට කර්ම පදය කියලා අපි කියන්නේ. එතකොට දැන් මෙන්න මේ වගේ උදාහරණයක් මේ තියෙන්නේ. Why don't you sit down? ඇයි ඔයගොල්ලෝ වාඩි වෙන්නේ නැත්තේ? And make yourself comfortable. එහෙම කළාම මේ ක්‍රියාපදයෙන් පස්සේ බලන්න මේක ඇදිලා තියෙන්නේ. එතකොට ක්‍රියාපදයෙන් පස්සුව එදෙන ක්‍රියාපදයේ බලමායමට ලක්වන පදයෙන් අපි කර්මපදය කියන්නේ ඔබ්ජෙක්ට් එක කියන්නේ. එතකොට මේ බලන්න මෙතනම යෙදিলা තියෙනවා make yourself comfortable. එතකොට මේ reflexive pronoun එක ක්‍රියාපදයෙන් පස්සේ මෙහෙම යොදන්න පුළුවන් ඔබ්ජෙක්ට් එකක් විදිහට. චුට්ටක් මේ හොඳින් අහගෙන කල්පනාවෙන් තේරුම් ගන්න ඕන. ඒ වගේම reflexive pronoun එක යොදන්න පුළුවන් form can also be used. ඒ වගේම මේක පාවිච්චි කරන්න පුළුවන් to show the emphasis. Emphasis කියන්නේ අවධාරණය කරන්න. දැන් මම මේ කිව්වේ teacher Michael මේ තියෙන්නේ. දැන් මම ඒ වගේ තව වාක්‍ය ටිකක් ලියලා තියෙනවා. I myself මම මයි. I කියන්නේ මම. Myself කියන්නේ මම විසින්ම. මම විසින්මයි do කරන්නේ the work වැඩය in the garden. මමමයි වැඩේ කරන්නේ මේ වැඩේ කරන්නේ garden එකේ. මමමයි ඔයාට call කළේ. වෙන කවුරුවත් නෙමෙයි අවධාරණයෙන් කරන්නේ කියන්නේ I myself called you මමමයි ඔයාලට කතා කරේ මමමයි නැවතුවේ I myself stopped the vehicle මමමයි වාහනේ නැවතුවේ ඉතින් ඒ වගේ අවධාරණය කරලා කියන්න මේ විදිහට අපි පාවිච්චි කරනවා reflexive pronoun එක She herself did the work yesterday ayamai කලේ විඥානික කලා කියන එකෙන් දුවේ පොතේ the work වැඩය yesterday ඊයේ. ඒ වගේම we enjoyed enjoy කියන්නේ සතුටු වුණා කියන එකනේ. We enjoyed ourselves. We දැන් මාම reflexive pronoun එක ourselves වෙනවා. දැන් බලන්න මෙතන මේ කර්තෘ ගාවම නෙමෙයි reflexive pronoun එක තියෙන්නේ ourselves. මෙතෙන්ට ආවනම් අවධාරණය කියන්නේ. එහෙනම් මෙතෙන්දි මොකද්ද කියන්නේ? මෙතන අවධාරණයක් නැහැ. මෙතන object එක විදිහට පාවිච්චි වෙනවා. We enjoyed ourselves. අපි සතුටු වුණා. අපිම සතුටු වුණා. ඒක අවදාර්ථ කතාවක් නෑ.
අපි මගියා නේ we went ourselves අපි මගියා to their party ඒගොල්ලන්ගේ පාටියකට අපි මයි ගියේ කියලා කිව්වොත් කොහොමද we ourselves went to the party අන්න ඒ වගේ වෙනස් වෙන්න ඕන at the party you yourself called ඔන්න දැන් මෙතන තියෙනවා එයි ඔයා මයිනේ කෝල් කළේ මී මට last night ඊයේ දැන් උඩ පැහැදිලි නේද ඔයා මයි කෝල් කළේ ඔයා මයි වියදම් කළේ you yourself spend money spend කියන්නේ වියදම් කරනවා past tense එක spend s p e n t ඒ වගේ වෙනස් කළා children study themselves ළමයිම ඉගෙන ගන්නවා in the class පන්තියේදී ළමයිමයි ඉගෙන ගන්නෙ ඉතින් අපිට බලන්න දැන් මෙතනදී අවධාරණයක් නැහැ සාමාන්‍ය විදිහට කියන්නේ ළමයිමයි ඉගෙන ගන්නෙ හොඳයි දැන් අපි මම හිතනවා ඔබ දුවල පුතාලට මේකේ තේරුණා කියලා අපි තාම මේකේ ඇක්ටිවිටීස් ටික කරමු එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් අපි ඊළඟට කරමු ඇක්ටිවිටී 1.3 පේජ් 4 එකේ තියෙන ඇක්ටිවිටී 1.3 එකේ දුව පොතේ තියෙන්නේ මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ පිටුවේ 4 වෙනි පිටුවේ තියෙන්නේ මෙන්න මේ ඇක්ටිවිටීස් ටික මම ලියලා තියෙන බෝඩ් එකේ ඇක්ටිවිටී 1.3 rearrange arrange කරනවා කියන්නේ පිළියෙල කරනවා කියන එකයි rearrange කියන්නේ නැවත පිළියෙල කරන්න එකෙන් නැවත සකස් කරන්න කියන එක ඒක තේරුම නැවත සකසන්න නැවත කරනවා කියන්නේ අපි කියන නැවත කියන එකනේ නැවත arrange කරන්න කියන්නේ නැවත සකසන්න the words මේ වචන ටික to form කියන්නේ සකස් කරන්න සකස් වෙන්න form කරනවා කියන්නේ සකස් කරනවා සකස් කරනවට හැදෙනවට ඒ වගේම හැදෙනවටත් කියනවා හැදෙන්න correct sentences නිවැරදි වාක්‍ය to use use කරනවා කියන්නේ පාවිච්චි කරන්න. භාවිත කරනවා කියන එක. භාවිත කරනවා. භාවිත කරන්න reflexive pronoun as object. හැබැයි මේ භාවිත කරන්න මේ හදන වාක්‍යවල reflexive pronoun එක ඒ කියන්නේ මේ අපි sales කියලා අපි දාලා තියෙනවා as object. Object කියන්නේ කර්මපදීය විදිහට එනේමයි දානවා. අර මං එවලේ කිව්වා වගේ අර emphasis එනවනේ අවධාරණය කියන කර්තෘ සමගම යොදන්නේ මේ කියන්නේ ක්‍රියාපදයෙන් පසුව කර්මපදයේ විදියට කියන්නේ කර්මපද ලෙස සකස් වෙන විදියට දාන්න ඕන නැත්නම් මේක ගැලපෙන්නේ නැහැ දැන් අපි කියලා තියෙන උපදේශ අනුවයි මේක හදන්න ඕන බලමු herself තියෙනවා blame තියෙනවා what තියෙනවා she තියෙනවා for happen දැන් අපි herself කියන්නේ ඇය විසින්ම blame කියන්නේ බනිනවට ඒ වචන වලත් ඕනනම් තේරුම් ලියා ගන්න දැනගන්න බනිනවා what මොකද්ද her for කියන්නේ සඳහා happen කියන්නේ සිද්ධ වුණාට සිදු වෙනවා එතකොට අපි දැන් මේකෙන් තේරුමක් වෙන වාක්‍යයක් හදන්න බලමු දැන් අපිට ගැටයක කතෝ කෙනෙක් ඔයා ගන්න එකයි මුලින්ම ආශී තියෙනවා දැන් කතෝ විදියට අපිට see යොදන්න පුළුවන් see එතකොට ඒකම c එක යදනවා නම් අපිට අර emphasis අවධාරණය කරලා යදනවා නම් herself දාන්න පුළුවන් හැබැයි මෙතන object විදියට ගන්න කියලා තියෙනවා. එතකොට අපිට ගන්න වෙන්නේ ඊළඟට verb එක. බනිනවා කියන්නේ බැන්නා කියන එක නෙමෙයි තියෙන්නේ. blame කියන්නේ බැන්නා. she blame අය බැන්නා. කාටද බැන්නේ කියලා බලමු. දැන් she blame කියලා දාන්න කිදෙන්නේ නැහැ. මේ ඇයටම තමයි බැනගෙන තියෙන්නේ. ඇයටමයි බැනගෙන තියෙන්නේ මේ බලන්න හර්සෙල් අපි හැම කරනවානේ අයියෝ මං කරපු මොඩ වැඩේ කියලා අපිට බැනගන්න වෙලාවක් තියෙනවනේ නේද she blame herself දැන් මේකත් අපි දැම්මා මේකත් දැම්මා මේකත් දැම්මා මොකටද වෙන්නේ නා වචන ඉතුරු වෙලා තියෙන්නේ මේක තියෙනවා what තියෙනවා for තියෙනවා happen තියෙනවා අපිට කල්ප ගන්න පුළුවන් for what happened ඇය බැනගත්තේ මොකටද ඇයටම බැනගත්තා for සඳහා what happened වෙච්ච දේට what happened ඇය බැන්න ඇයටම ඇය බැනගත්තා කියන එක ඔබ කියනවා for what happened මේ වෙච්ච දෙයටම බැනගත්තා තේරුණානේ දැන් අපි ඔක්කොම දෙන්න පාවිච්චි කරානේ බලන්න මේ වචන ටික ඔක්කොම පාවිච්චි වෙලා තියෙනවා ඊට පස්සේ අපිට ආයෙ තියෙනවා මේක තියෙනවා a තියෙනවා ආටිකල් එකක් තියෙනවා i තියෙනවා මම කියලා ඩික්ෂනරි කියන්නේ උතර ගන්නවා ශබ්ද කෝෂයට myself කියන්නේ මමම board කියන්නේ මිලදී ගත්තා කියන එකයි board කියන්නේ by කියන එකේ past tense එක මිල දී ගත්තා අපි බයි කියන්නේ මිල දී ගන්නවටනේ බයි කියන්නේ මිල දී ගන්නවා ඒකේ පාස් ටෙන්ස් එක තමයි බෝඩ් කියන්නේ පාස් පාර්ටිසිපල් ගත්තා ඔක්කොමයි බයි බෝඩ් එතකොට
දැන් අපි බලමු මේකේ කර්තෘ මුල් වලම ගත්තාම අපිට ගන්න පුළුවන් I නේද මුලින්ම කර්තෘ ලියන්න ඕන I myself ලිව්වොත් අවධාරණය කරන එක ඒක නෙමෙයි අපිට ලියන්න තියෙන ඔබ්ජෙක්ට් විදියට ගන්න එකක් නේ එතන I verb එක I bought I bought a dictionary myself නේද හරි නේද වචනේ I bought UGHT bought a dictionary dictionary I bought අපි මේ වචන ටික දැන් පාවිච්චි කරලානේ a dictionary ඒ වචන ටික ඔක්කොම පාවිච්චි කරලා ඉතුරුලා තියෙන myself විතරයි I bought a dictionary myself මමමයි dictionary එකක් ගත්තේ නේ මම මිලදී ගත්ත dictionary එකක් මම තමයි මිලදී ගත්තේ dictionary එකක් හැබැයි ඒකේ ලොකු අවධාරණී ක්‍රියාවක් කියවෙන්නේ නැහැ දැන් මොනේ ඉති ගත්තා මෙතන බලමු මෙතනත් ගත්තා ඔෆ් කියන්නේ සම්බන්ධයන් ගන්න මේක කියන්නේ හැදුවා කියන එකයි මේක කියන්නේ past tense එක cup hope himself ඔහුම he ඔහු a tea දැන් ඔයාලට තේරෙනවා cup of tea අපිට හොඳට හුරුයිනේ නේද එතකොට අපි කොහොමද මේක හදාගන්නේ කර්තෘ මුලට ගත්තා he හැදුවා he made මොකක්ද හැදුවේ he made a cup of tea අපි ලියන්න පුළුවන් නේ he made a cup of tea අපි තුරලා තියෙනවා himself කම කියන්නේ he made a cup of tea himself එයාම තමයි මේක හැදුවේ he made a ඔහුම තමයි මේක හැදුවේ ඔහුමයි මේක හැදුවේ දැන් ඊළඟ එක අපි බලමු මේක කර්තෘ විදියට ගන්න තියෙන්නේ දේනේ දේ කියන්නේ කාටද ඔවුන්ට අපි දේ කියන්නේ ඔවුන්ට සර්කල් කියන්නේ රවුම උඩ පුතාල දන්නවා මේක රවුම arrange කියන්නේ මම මුලින් කිව්වා පිළියෙල කළා කියන එකයි පිළියෙල කළා පිළියෙල කරනවා කියන එකේ past tense එක තියෙන්නේ විතර අපිට කිව්වේ හැකි දේ arrange ඒගොල්ලෝ පිළියෙල කළා හරි ඒගොල්ලෝ මොකද්ද පිළියෙල කළේ අබල මේක පාවිච්චි කළා මේ වචනේ පාවිච්චි කළා they arrange a circle ඒගොල්ලෝ පිළියෙල කළා කියන්නේ මෙතන සකස් කළා කියන අදහස නැත් ඒගොල්ලෝ හදාගත්තා they arrange a circle themselves පිටුලා තියෙන ඉතරයි VES plural එකයි තියෙන්නේ එතකොට ඒගොල්ලොම රවුමක් හදාගත්තා කියන එකයි ඔකේ තේරුම පිළියෙල කරා කියන්නේ මෙතන නම් මෙතන හදාගත්තා කියන තේරුමයි වඩා වැදගත් පිළියෙල කළාට වැඩි ඊට පස්සේ අපි බලමු දැන් අපිට දීලා තියෙනවා මේකේ ඇක්ටිවිටි 1.3 එකේ B කොටස දීලා තියෙන්නේ follow the example මේ උදාහරණය follow කරලා අනුගමනය කරලා and make හදාගන්න bit the position මෙන්න මේ position එකට ඔන්න පොසිෂන් එකටද මේ දාන්න ඕන මේ අපිට පැහැදිලි කරන්න දාලා තියෙන්නේ where you can use the word given මේ වචන පාවිච්චි කරන්න පුළුවන් තැන් ඒ කියන්නේ මම මුලින් කිව්වා වගේම මේ myself කියන එක මේකේ අවස්ථා දෙකකදී පාවිච්චි කරලා තියෙනවා දැන් මෙතන තියෙනවා I prepared meals myself ඒ කියන්නේ මෙන්න මේ උදාහරණ කියන්නේ මේ වගේ තැනකට මේක දාලා මොකද්ද දාලා තියෙන්නේ දීලා තියෙන වචනේ දැන් මේ වරහන් තුල වචන දීලා තියෙනවා මේ වචන ටික දාන්න ඕන හැබැයි අර මම කියපු අවස්ථා දෙකම වෙන විදිහට එකක් තමයි එම්පසිස් කරනවා කියන එක අවධාරණය කරනවා කියන එක කියන්න කෙරෙනවා කියන එක කියන්න ඒ වගේම ඔබ්ජෙක්ට් එකක් විදිහට පාවිච්චි වෙන අවස්ථාව කියන්න ඒ කියන්නේ ක්‍රියාපදයෙන් පසුව පාවිච්චි වෙන අවස්ථාව එම්පසිස් කරනවා නම් ඒ කර්තෘ එක්කම ඉන්න ඕන ක්‍රියාව කරන්න සමගම ඉන්න ඕන දැන් මේකෙන් තියෙන්නේ මේ බලන්න I prepared meal මම පිළියෙල කළා meals කියන්නේ කෑම වේල් myself මම්මයි කෑම මම කෑම වේල් ටික මමම පිළියෙල කළා දැන් මෙතන ඊට වඩා වෙනස් කතාවක් තියෙනවා I myself prepared meal මමමයි කෑම වේල් හැදුවේ පිළියෙල කළේ ඒකේ අවධාරණය කෙරිලා වෙන්නේ මම අර මුලින් පැහැදිලි කරා වගේ දැන් මෙන්න මේ දෙවෙනි මේ අවස්ථා දෙකටම ගැළපෙන විදිහට ඕගොල්ලන්ට කියලා තිනවා මේක හදන්න කියලා මම හදලා පෙන්නන්නම් දැන් එක අවස්ථාවක් තමයි දුවේ පුතේ අපිට මෙතෙන්ට එවදන්න පුළුවන් මේ herself කියන වචනේ. ඕගොල්ලෝ මේක හදන්න මම මේක පැහැදිලි කරන්න යන්නේ ලේසි. මෙන්න මෙතෙන්ට එක අවස්ථාවක එවදන්න පුළුවන්. ඊට පස්සේ අපිට ගත්ත හැකි මේක නැතුව හිතනවා නම් she admitted කියන්නේ
ඇඩ්මිට් කියනවා අපි රෝහලකට වගේ එකකට ඇතුළත් කරනවට. එහෙම නැත්නම් ඇඩ්මිට් කියන එකඟ වෙනවට. එකඟ වෙනවා මේ past tense එක මෙතන තියෙන්නේ. ඇයි එකඟ වුණා? That bow it was thrown. Thrown කියන්නේ වැරදීනේ. That කියන්නේ bow. ඇයි එකඟ වුණා? That it was thrown. ඇයි එකඟ වුණා? ඒක වැරදි bow. අපිට දැන් මෙතෙන් ගත්තයි කොන්න මම මේක ලියලා පෙන්නන්නම් දුර පුතාලට එක. See herself ඔන්න අවධාරණය කරන එක මම ලියනවා මුලින්ම. දැන් මේක නම් දීලා තියෙන උදාහරණයක්. අවධාරණය කියන එක පසු ඔලියලා තියෙන අපි එහෙම ඉදිරිම ලියමුකෝ. See admitted that it was thrown herself. ඇය එකඟ වුණාලු that it was thrown herself. ඇය වැරදි බව ඇය එකඟ වුණා. දැන් මේක අනිත් විදියට ලියන්න පුළුවන් අපිට. She මෙතෙන්ට දාන්න පුළුවන් herself කියන එක. මේ වාක්‍යයට එහෙම නැතුව he herself මෙන්න ඔතන මම විශේෂ highlight කළා. She herself ඉතුරු ටික ඕමම ලියනවා. Admitted that it was thrown. She herself admitted ayam එකඟ වුණා that it was thrown එක වැරදි කියලා. තමාගේ රටි ඉස්සෙල්ලා ඔබක් හරි හරි කිය කිය පිට බයක් වැරදි කියන අදහ දෙයකට හෝ මතයකට වෙන එක කියන්න පුළුවන්. ඇයම එකඟ වුණානේ. It was thrown at last අවසානයේදී. මේකක් මෙතන දීලා නැහැ. Thrown at last කියලා. දැන් අපිට පුළුවන් දැන් අපි අවස්ථා දෙකටම පාවිච්චි කරන්න දුවේ මෙතන herself කියන එකට ගත්තා අගට ඒ කියන්නේ ඔබ්ජෙක්ට් එක විදියට මෙතෙන්ට ගත්තා අපි එම්පසිස් කරන විදියට. ඉතින් මේ විදියට මම හිතනවා මේ ටිකත් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් හරි ලේසි. ඔයාලට ගැටලුවක් තියෙනවා මගේ දුරකථන අංකය මෙතන මම ලියනවා ඕන කෙනෙක් ඕන වෙලාවක අහන්න පුළුවන්. Tamanට තියෙන ගැටලුව මොකක්ද කියලා මේ විදියට අහන්න පුළුවන්. 0779 805 605 මම හිතනවා මේක කරන්න පුළුවන්. මම මේක කාර්යනාශි කරන්නේ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකේ හම්බවමු.